Alright, අද මම මේ ෆොටෝ එක තමයි එඩිට් කරන්න ලෑස්ති වෙන්නේ. මේක මම කුරුණෑගලදී ගත්ත ෆොටෝ එකක්. ඇතුගල මුදුන ඉඳලා තමයි මේ ෆොටෝ එක ගත්තේ. සිංගල් එක්ස්පෝෂර් එකක් මම එඩිට් කරන්න යන්නේ අද. මට තාම අයිඩියා එකක් නැහැ මොන වගේ ලුක් එකක්ද මේ ෆොටෝ එකේ ගන්න ඕනේ කියලා. සෝ මේක එක්ස්පෙරිමන්ට් එකක් හැටියට තමයි මම කරන්නේ. ෆොටෝ එකේ එඩිටින් පටන් ගන්න යන්නේ මම. ඉස්සලම සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට කරන්නේ ෆොටෝ එකේ කොම්පොසිෂන් එක ඇඩ්ජස්ට් කරගන්න. ඊට කලින් අපි Lightroom එකේ ඩෙවලොප් මොඩල් එකට ගිහිල්ලා ඉස්සල චෙක් කරලා බලමු මේකේ ඩීටේල්ස් කොහොමද කියලා. පොඩ්ඩක් zoom out කරලා බලමු. පොඩි grain එකක් පොඩි noise එකක් පේනවා මේක zoom shot එකක් හින්දා. ඒ වගේම ළඟට එනකොට නම් noise එක එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. shadows පොඩ්ඩක් up කරලා බලමු noise එකේ situation එක කොහොමද කියලා. මට light එක එච්චර වැඩි කරන්න ඕනද නැද්ද කියලා මම තාම තීරණය කළා නැහැ. නමුත් මම ඉස්සල්ලා මේක කරන්න හදන්නේ crop කරලා මේකේ composition එක හදාගන්න එක. මට හිතෙනවා මේකේ උඩ කොටස එච්චර වැඩක් නැහැ කියලා. ඒක නිසා මම මේක උඩින් පොඩ්ඩක් crop කරලා අඩු කරනවා. ඊට පස්සේ වම් පැත්තෙන් නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මේකේ town එක area එක මට ඕනේ. හැබැයි මෙතන පල්ලෙහා මේ ඇතුගලේ කොටසක් පේනවා. ඒ කොටස නම් මට ඉච්චර අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මම ඒක අයින් කරනවා මෙන්න මෙහෙම. එතකොට මේක wide angle shot එකක් එනවා. දැන් මේක ටිකක් wide වැඩි වගේ මට හිතෙන විදිහට. ඒක නිසා පොඩ්ඩක් අපි මෙතන පැත්තෙන් පොඩ්ඩක් අඩු කරලා මේක යම්කිසි 69 පොඩි ෆෝමැට් එකකට ගන්න try එකක් දෙමු. Right, okay. මෙහෙම කරලා හරි. දැන් මම මෙතන ඉදලා edit කරගෙන යන්නේ. ඕගලන්ට පේනවා මගේ screen එක බලාගෙන යන්න කොහොමද මම edit කරන්න කියලා. මම ගොඩක් කාලවට color adjustments ඊට පස්සේ light adjustments සහ sharpness වගේ adjustments කරන්න පටන් ගන්නවා. මුලින්ම මම පටන් ගන්නෙ profile එක correct කරලා chromatic aberration align කරනවා, profile corrections add කරනවා. ඊට පස්සේ මම මේක adobe color එකකින් adobe vivid කියන color mode එකට මාරු කරගන්නවා. මොකද මම මේක කවුට් එකක් colorful image එකක් output කරන්න යන නිසා. හරි, අපි දැන් වැඩේ පටන් ගමු. තමන් ඉස්සල්ලා මැජස් කරන්න යන්නේ වයිට් බැලන්ස් එක. මෙන්න මේ විදිහට වයිට් බැලන්ස් එක හදා ගන්නවා මම කැමති විදිහට. ගොඩක්ම පින්කිෂ් ඔරෙන්ජිෂ් ස්ටෝන් එකක් එන විදිහට මේක වයිට් බැලන්ස් එක හදා ගන්නවා. මොකද ඒ වෙලාවේ තිබ්බ ආලෝකය ටිකක් තැඹිලි පාටට හුරු නිසා, ඒ වගේම මේක සන්සෙට් එකක් නිසා ඒ වර්ණය මේකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම මම මේකේ හයිලයිට්ස්, බ්ලැක්ස්, වයිට්ස් වගේ දේවල් ඇඩ්ජස් කරගත්තා. ඊට පස්සේ ක්ලැරිටි එකයි කන්ට්‍රාස්ට් එක වගේ දේවලුත් පොඩ්ඩ පොඩ්ඩ ඇඩ්ජස්ට් කරලා ගන්නවා. දැන් මම කලර්ස් ඇඩ්ජස්ට් කරන්න යන්නේ. මේකෙ ඉස්සල්ලාම වයිබ්‍රන්ස් වගේ දේවල් ඇඩ්ජස්ට් කරගෙන ඊට පස්සේ ඉන්ඩිවිජුවල් කලර්ස් වලට ඇවිල්ලා මට ඕන විදිහට ඔරෙන්ජස්, යෙලෝස්, ග්‍රීන්ස් වගේ දේවල් මගේ ටේස්ට් එක අනුව ඇඩ්ජස්ට් කරගන්නවා. ඒ හැම එකකම හ්‍යු එක, ඒ වගේම සැටියුරේෂන් එක වගේම බ්‍රයිට්නස් එක, ඒ කියන්නේ ලුමිනෝසිටි කියන ගති ඔක්කොම මට ඕන විදිහට කැමති විදිහට මෙන්න මේ විදිහට මම ඇඩ්ජස්ට් කරගන්නවා. දැන් තමයි මම ග්‍රේඩියන්ට් ටූල්ස් යූස් කළා ලෝකල් ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න ලෑස්ති වෙන්නේ. මෙතන ඉඳලා මම එක දිගටම වගේ ග්‍රේඩියන්ට් ටූල්ස් පාවිච්චි කරලා මට අවශ්‍ය කරන තැන් වලට ෆොටෝ එකේ එක්ස්පෝෂර් එක, ඒ වගේම කන්ට්‍රාස්ට් එක, ලයිට්ස්, ෂැඩෝස්, ඒ වගේම කලර් ඇඩ්ජස්ට්මන්ට්ස් මේ වගේ දේවල් කරගෙන යනවා. මම ඉස්සල්ලාම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ග්‍රේඩියන්ට් එකක්. ඒක පාවිච්චි කරලා අහස අඳුරු කරලා මට ඕන තැනට මගේ කැමති තැනට මේකේ ලයිට් එකේ කන්සන්ට්‍රේෂන් එක මම වැඩි කරනවා. ඉස්සරහට දිගටම බලන්න මම මේ විදිහට තමයි කන්ට්‍රාස්ට් එකේ වගේම අනික් දේවල් ඇඩ්ජස්ට් කරගන්නේ. ලෝකල් ඇඩ්ජස්ට්මන්ට්ස් වලට ග්‍රේඩියන්ට් ටූල්ස් ඇඩ් කරලා මේ වගේම සර්කියුලර් ග්‍රේඩියන්ට්ස් උත් මම පස්සේ ඇඩ් කරනවා. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මම ෆොටෝ එකේ ප්‍රධාන එඩිට්ස් ටික ගොඩක්ම කරලා ඉවර නිසා මෙතනින් මම ඇඩ්ජස්ට් කරගන්නවා ෆොටෝ එකේ නොයිස් එක. මොකද මේ ෆොටෝ එක ටිකක් හැන්දවරුවේ ගත්ත නිසා මේකේ ටිකක් නොයිස් එක තියෙනවා. ඉතින් ඒකේ නොයිස් එක වගේම ෂාප්නස්, ක්ලැරිටි වගේ දේවල් මේ ස්ටේජ් එකේදී මම පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නවා මෙන්න මෙහෙම.
ඊට පස්සේ මට මේ හාස්‍ය ලයිට් එක තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න ඕන නිසා මම මේ විදිහට බ්‍රෂ් ටූල් එක යූස් කළා. මට අහසේ ලයිට් එක සහ කලර්ස් වෙනස් කරගන්න ඕනේ තැන් ටික බ්‍රෂ් එකෙන් මාක් කරලා, ඊට පස්සේ ඒකට ලෝකල් ඇඩ්ජස්ට්මන්ට් එකක් ඇප්ලයි කරලා ඒ ඒරියා එකේම එක්ස්පෝෂර් එක වගේම කලර්ස් මට අවශ්‍ය විදිහට මම චේන්ජ් කරගන්නවා. තමයි ෆොටෝ එකේ මූඩ් එක ගොඩක් වැඩි කරන විඤ්ඤා එක මම ඇප්ලයි කරන්නේ. ඒකට මම ග්‍රේඩියන්ට් සර්කියුලර් ග්‍රේඩියන්ට් එකක් යූස් කරලා ඒක ෆොටෝ එකේ මට අවශ්‍ය විදිහට ප්ලේස් කරලා ඊට පස්සේ ඒ ග්‍රේඩියන්ට් එක ඉන්වර්ට් කරලා ඒ ඉන්වර්ට් කරපු ඒරියාගේ එක්ස්පෝෂර් එක මම වෙනස් කරගන්නවා මෙන්න මේ විදිහට. එතකොට මේ ෆොටෝ එකේ මට අවශ්‍ය තැනට මට ලයිට් එක කන්සන්ට්‍රේට් කරගන්න හම්බ වෙනවා. ඊට පස්සේ මම ඒ රේඩියල් ෆිල්ටර් එක ඇප්ලයි කරපු ඒරියා එකේ කලර් මාස්ක් එක නැත්තම් ලුමිනසිටි මාස්ක් එක ඔන් කරලා මෙන්න මේ විදිහට මට අවශ්‍ය තැන්වල තියෙන අවශ්‍ය නැති තැන්වල තියෙන ඩීටේල්ස් ඒ වගේම ඒකේ ඉෆෙක්ටිව්නස් එක අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට මට පුළුවන් මට අවශ්‍ය තැනට විතරක් මේකේ අපි ඇඩ්ජස්ට් කරපු එක්ස්පෝෂර් ඩීටේල් එක ඉන්සර්ට් කරගෙන ඉතුරු තැන්වලින් මේක මෙන්න මෙහෙම මකලා අයින් කරලා දාන්න. එතකොට මට අවශ්‍ය හරියටම ඕන කරන දැනට මේ ෆිල්ටර් එකේ තියෙන ඉෆෙක්ට් එක ඇප්ලයි වෙන විදිහට මම හදා ගන්නවා. ඊට පස්සේ ෆොටෝ එකේ තව ටිකක් ලයිට් අප් කරන්න ඕනේ කියලා මට හිතෙන තැන් වලට මම බ්‍රෂ් ටූල් එක ඇප්ලයි කරලා එහෙම නැත්නම් ග්‍රේඩියන්ට් එකක් හරි රේඩියල් ෆිල්ටර් එකක් හරි ඇප්ලයි කරලා ඒ අදාළ තැන් වල එක්ස්පෝෂර් ඩීටේල් එක එහෙම නැත්නම් කලර් ඩීටේල් එක මෙන්න මේ විදිහට වෙනස් කරගන්නවා. මේ ටික මම කරන්නේ ෆොටෝ එකේ ෆයිනල් ටච්ස් හැටියට. මොකද එතකොට මට දැන් මේ වෙනකොට මම ෆොටෝ එකේ ගොඩක්ම එක්ස්පෝෂර් එක සහ විඤ්ඤායක වගේ දේවල් ඇප්ලයි කරලා ඉවර නිසා මට දැන් පුළුවන් ඉතුරු ඒරියාස් වල හයිලයිට් වෙන්න ඕන ඒරියාස් වල ඩීටේල්ස් වගේම ලයිට් එක්ස්පෝෂර් වගේ ඩීටේල්ස් වෙනස් කරන්න. රයිට්, මගේ එඩිට් එක දැන් ඔක්කොම වගේ ඉවරයි. මම අවශ්‍ය කරන ලුක් එක ෆොටෝ එකට අරගෙන තිනවා. මේ දැන් බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් ලුක් එකක්. මේ තියෙන ෆොටෝ එක උඩ තියෙන එඩිට් කරන්න කලින් පල්ලෙහා තියෙන්නේ ඔඩිට් කරාට පස්සේ. ඔගලන්න මේක බැලුවම පේනවා කොහොමද මේකේ චේන්ජ් එක වෙලා තියෙන කියලා. ඔගලන්න නැත්නම් Lightroom එකේ කී එකක් තියෙනවා, L key එක ප්‍රෙස් කරාම අපිට මේකේ ලයිට්ස් ඕෆ් කරන්න පුළුවන්, half off කරන්න පුළුවන්, නැත්නම් full off කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ලයිට් එක ඕෆ් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකේ F key එක ප්‍රෙස් කරාම අපිට මේක full screen දාලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි මම edit කරලා ඉවර වෙච්ච ෆොටෝ එක. මේකේ තව පොඩි touch-ups ටිකක් තියෙනවා, පොඩි dust and scratches වගේ දේවල් ටිකක් හදන්න තියෙනවා. මම මේක කරන්නේ Photoshop එකට දාලා. නමුත් ඒ ටික මම අද ඔයගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මේ edit එක බලවම ඔයගලන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ ඇති editing workflow එක ගැන වගේම color manage කරන හැටි ගැන. එමනම් තවත් අලුත් Lightroom එකේ හරි Photoshop එකේ හරි කරන photo edit video එකකින් ඉක්මනටම හම්බ වෙමු. ගොඩක් දුරට දවස් දෙකක් වගේ ඇතුළත්.